මිරිස් වගා කර 170ක් පමණ මේ වන විට උපයාගෙන සිටින පුලියංකුළුම වසමේ එච්.එම්. ඇන්ටනී පීරිස් මහතාගේ වගා භූමියේ නිරීක්ෂණය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දාසේ සිදු කෙරුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අධිඝනත්ව මිරිස් වගාවක් ලෙස මෙම වගාව සිදු කර තිබේ. එච්.එම්. ඇන්ටනී පීරිස් මහතා ඇතුළු පිරිස රජරට එළවලු පළතුරු ගොවීන්ගේ සංගමය ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නවීන මිනිස් වගා ව්‍යාපෘතිය ගොවීන් හට හිමිව තිබේ. 2022 වර්ෂයේදී මූලික අධ්‍යයනයේදී ප්‍රතිලාභීන් 25 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ බීජ පොහොර දැල් බට පද්ධති ආදී වූ අවශ්‍ය උපකරණ මෙමගින් ගොවීන්ට හිමිවිය. මෙලෙස ආදායම් ලබා ඇත්තේ දෙවන අධ්‍යයනයේදී. එහිදී ගොවීන් සියයක් සඳහා එකී මිරිස් වගාවට අවශ්‍ය උපකරණ ආදී ලබා දී තිබේ. එයින් කැපී පෙනෙන අයුරින් ආදායම් ලබා ගැනීමට එච්.එම්. ඇන්ටනී පීරිස් ගොවි මහතාට හැකියාව උදා විය. 2023 වර්ෂයේ අප්‍රේල් මාස ආරම්භ කර ඇති මෙම මිරිස් වගාව අක්කර භාගයක වගා කර තිබේ. මේ වන විට 20 වතාවක් පමණ අස්වනු නෙලා ඇති බව ගොවි මහතා සඳහන් කළා. එසේම එළඹෙන වසරේ ජනවාරි මාස දක්වා අස්වනු නෙලිය හැකි බවද පැවසීය. මෙලෙස අක්කර භාගයක මිරිස් සිටුවා 170ක් මේ වන විට උපයාගත් මෙම ගොවි මහතා සැමට ආදර්ශයක් බව දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. මහයිලුප්පල්ලම කෘෂිකර්ම පරිශ්‍රණ ආයතනයේ විසින් හඳුන්වා දෙනු ලැබූ MICH1 හා MICH2 යන ප්‍රභේදයන් මෙලෙස වගා කරයි. අධිඝනත්ව වගාවේදී පොහොර භාවිතය අඩුවීම, කෘමිනාශක භාවිතය අඩුවීම, පොලිතීන් ආවරණය නිසා වල් මර්ධනය පහසුව, ජලය යෙදීමේ පහසුව, වාෂ්පීකරණය අඩුවීම ආදී වාසි රසක් අත්වන වාසියෙම සාමාන්‍ය ක්‍රමයට පැල 6000ක් පමණ වගා කරන භූමියේ මෙම නවීන ක්‍රමය යටතේ පැල 13000ක් පමණ වගා කරයි. එම නිසා අස්වැන්නද කිහිපය ගුණයකින් වැඩි වේ. එච්.එම්. ඇන්ටනී පීරිස් මහතා මේ වන විට අක්කර 30ක පමණ වගා කටයුතු සිදු කරන ගොවි මහතෙකි. ඊට වී ඇතුළු වෙනත් ආහාර භෝගද ඇතුළත් වේ. ඒ අතරින් වී මිරිස් හා වට්ටක්කා විශේෂ වේ. පීරිස් මහතාගේ බිරිඳ හා දරුවන්ද වගා කටයුතු සඳහා නොබද සහයක් ලබා දෙයි. එතුමාගේ පුතුන් දෙදෙනාද මේ වන විට ගොවිතැන සඳහා යොමුව සිටි. පියාගේ වගාවන් ආදර්ශයටගෙන රටේ දියුණුව හා තමාගේ දියුණුව සඳහා මෙලෙස ගොවිතැන වෙත යොමුවීම බොහෝ දෙනාට සංවර්ධනාත්මක පෙළඹවීම ඇති කරවන ආදර්ශවත් ක්‍රියාවක්. වගා නිරීක්ෂණය සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් IGARSI බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්, කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් හා ඇගයුම් විශේෂඥ RML රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්වූහ.